ඇත්තටම තර්මෝස් ස්ටැට් එක තියෙනව නේද මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝම තීරණය කරන්න වීගල් මැනුෆැක්චරර්ස් ලා මේ වාහන මැනුෆැක්චර් කරද්දී ඒගොල්ලන්ගේ අඩුම weight එක තියාගන්න උපරිම උත්සාහයක් දරනවා ඉතින් තර්මෝස් ස්ටැට් එක අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට මයින් කරලා යවන්න පුළුවන් නේ ඒ කියන්නේ වාහනේ තියෙන්න ඕන පාට් එකක් තමයි තර්මෝස් ස්ටැට් එක මම මේක පොඩි උදාහරණයකින් පෙන්නන්න මේ තියෙන්නේ AC එක රිමෝට් එකක් මේකෙන් මට AC එක ඔන් ඔෆ් කරන්න වගේම temperature control කරන්න පුළුවන් වාහනේ cooling system එකෙන් කරන්න ඇත්තටම engine එක best working temperature නැත්නම් නියම ක්‍රියාකාරී උෂ්ණත්වයට පාත්වගෙන යන එක මේකේ thermostat කියලා valve එකක් තියෙනවා මේ valve එකෙන් කරන්නේ cooling system එකේ engine එක ඇතුලේ තියෙන coolant ටික radiator supply කරන එක අපි දැන් අර කලින් උදාහරණයට යමු මේ තියෙන AC remote එක මගේ අතින් නැති වෙනවා දැන් AC remote එක නැතුව මට පුළුවන් air condition එක on off කරන්න විතරයි නමුත් මෙතනදී ප්‍රශ්නයක් එනවා air condition එකේ default තියෙන temperature එක තමයි on වෙනකොට එන්නේ ඒතර මට අවශ්‍ය temperature එක මෙතනින් හදාගන්න බෑ උදාහරණයක් විදියට temperature එක on වෙන්නේ සමහරවිට celsius එක 20 දී නම් AC එක තියෙන්නේ celsius එක 20 temperature එක විතරයි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ celsius එක 20 කියන්නේ මට ටිකක් අපහසු temperature එකක් එම නැත්නම් default temperature එක අපි හිතමු centigrade අංශක 30යි කියලා. ඒ වෙලාවේදීත් මට ටිකක් අමාරුයි මොකද රස්නේ වැඩි. එතකොට මට temperature එක adjust කරගන්න විදියක් මෙතනදී නැහැ. මේ අවස්ථා දෙකම මට අපහසු නිසා මගේ කාර්ය කිරීමේ හැකියාව නැත්නම් efficiency එක අඩු වෙනවා. දැන් බලමු engine එකට කොහොමද මේක apply වෙන්නේ කියලා. වාහනේ start කළා working temperature එක නම් නැත්නම් ක්‍රියාකාරී උෂ්ණත්වයට එනකම් thermostat එක වැහිලා තියෙන්නේ. එහෙනම් coolant circulation එක නවතිනවා. මේක නිසා ඉක්මනට එන්ජින් එක අදාළ temperature එකට ලේසියෙන්ම ගන්න පුළුවන්. working temperature එක ළඟ වෙනා සමගම thermostat එක ටික ටික open වෙන්න පටන් ගන්නවා. මේ විදිහට thermostat එක fully open temperature එකක් වෙනවා. අන්තිමට ෆෑන් එකත් එකතු වෙලා මේ maximum temperature control කියන condition එක මේ දෙකෙන් control කරනවා. අලුත් වාහනයක මේ temperature එක celsius එක 90ත් 102ත් අතර අගයක් ගන්නවා. දැන් මේ thermostat එක අයින් කරොත් මොකද වෙන්නේ? thermostat එකෙන් කරන්නේ engine එකේ temperature maintain කරන එක. thermostat එක අයින් කරොත් වෙන්නේ start කරපු වෙලේ ඉඳලා engine එක ඇතුලේ තියෙන coolant ටික radiator එකට යවනවා. මේකෙන් වෙන්නේ start කරපු වෙලේ ඉඳන් engine එක cool වෙන්න පටන් ගන්නවා. thermostat එක නිසා engine එක overcool වෙන්න පුළුවන් මොකද සම්පූර්ණ coolant ප්‍රමාණය radiator එකට යවන නිසා. ඒත් engine එකේ working temperature එකක් maintain කරගන්න ගොඩක් අමාරුයි. සමහරවිට working temperature ගන්නත් තවත් අමාරු වෙනවා. engine warm up period එකදී වැඩිපුර පෙට්‍රල් දහනයක් වගේම වැඩිපුර පරිසර දූෂණයකුත් සිද්ධ වෙනවා. engine එක warm up කරගන්න වැඩිපුර පෙට්‍රල් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. celsius අංශක 99 තමයි engine එකේ best efficiency ගන්න පුළුවන්. හැබැයි ඒ temperature එකට ගේන්න engine එක අමාරුයි. ඒ හින්දා තමයි engine එක මේ range එකක් අතර පාත්තාගෙන යන්නේ. ඉතින් මේ range එකේ control එක තමයි thermostat එක. thermostat එක නැතුව මේ range එක maintain කරන්න බෑ. එනිසා අනිවාර්යයෙන්ම thermostat එක වාහනේ තියෙන්න ඕන පාට් එකක්. දැනටමත් ඔය ගලවලා නම් high කරලා ධාවනය කරන එක තමයි වඩා සුදුසු.